ෆයිබොප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවස බලගන්වන්න. 1212 මතන්න. බෝවානු බෙක්වන්නේ අද දෙරණ මධ්‍යන පත්‍රිකාශය සමගයි ප්‍රථමයෙන් දේශය පුවත්. ප්‍රාථමික පාසල් දරුවන්ට දියරකිරි ලබාදීමේ ජාතික වැඩසටහන ජනප්‍රතිප්‍රධානත්වයෙන් ඇරඹේ. මනිපායි ගැටුම සම්බන්ධයෙන් ආවාකල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට. මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනයට ත්‍රිපුද්ගල කමිටුවක්. තවත් වර්ජනයකට රතු එලිදා ලොමින් තැපැල් වර්ජනය අවසන්. මුහුණ සති කීපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. රටේ සියලූම පුරවැසියන් එකට සහභාගී වන එකම ක්‍රියාවලිය ජාතික ඡන්ද විමසීම බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන එක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා. ඕනෑම ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපතිවරියක් ඡන්ද විමසීම සඳහා උපරිම සහාය දෙන්න ඕනේ. මැතිවරණ කොමසාරිස් වශයෙන් ඉඳිද්දි ඒ සම්බන්ධතාවය අපේ තිබුණේ ජනාධිපති ලේකම් මරා. එයා තමයි මැතිවරණ කොමසාරිස්වරයාගේ විනය බලධරයා වෙලා හිටියේ. කමිෂන් සභාව වග කියන්නේ පාර්ලිමේන්තුවට. නමුත් ජනාධිපතිවරයාගේ වක්කීම තමයි ආණ්ඩු ප්‍රස්ථාය 33 ව්‍යවස්ථාවේ හැටියට ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය නිසි වාතාවරණය සකස් කළ දෙන එක. ඉතින් මේ ජනාධිපතිවරයා යටතේ අපි ඡන්ද විසීම දෙකක් තියලා තියෙනවා. අපට අවශ්‍ය පාසුකම් ඒ ඔක්කොම සපයලා දීලා තිනා. මොකද මැතිවරණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ ජනාධිපතිවරයාගේ වෝට් එක යටතේ. අපි දැන් ඒකට වෙන් කරගෙන ඉන්න මේ අවුරුදු දෙක ඡන්ද විසීම. ඒ මදි වුණොත් හදිසි අවස්ථාව අරමුදල යටතේ ඕනම් වෙලාවක මුදල් ලබා ගන්නත් පුළුවන්. ඒකෙන්ද ජනාධිපතිවරයාගේ සහාය ඡන්ද විසීම පැවැත්වීම ඕනෑම ඡන්ද විසීමක් තියන්න අපට ලැබිලා තිනා. මේ ජනාධිපතිවරයාගෙන් ලැබිලා තියෙනවා. කලින් හිටපු ජනාධිපතිවරයාගෙන් ලැබිලා තියෙනවා. එක්කම ඊට කලින් හිටපු ජනාධිපතිවරියගෙන් එක්කම දිගටම ඒ සහාය ලැබිලා තියෙනවා. ඒක නිසා සම්පූර්ණ රජයේම සහාය, සම්පූර්ණ රාජ්‍යන්ත්‍රයේම සහාය නැතුව ඡන්ද විසීමක් තියන්න බෑ. ජනතාවගේ සහායත් අවශ්‍යයි, දේශපාලන පක්ෂවලත් අවශ්‍යයි. සියලුම පුරවැසියන් එකට සහභාගී වෙන එකම ක්‍රියාවලිය තමයි ජාතික ඡන්ද විසීම. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධ සිදුකෙන සංශෝධන පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා සඳහන් කළේ. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී AH ෆෞසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. සාකච්ඡාවක් තිබ්බ පෞසියමත්තුමාගේ ප්‍රධානත්වයෙන්, විශේෂයෙන්ම මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමේ කරුණු ගැන ඒක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එහිද අවසානයේදී තීන්දුවක් ගත්තා. ආගමික නායකයන් එක්කත් ඒ වගේම පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක ත්‍රිභූගල කමිටුවක් පත් කරලා ඒ කමිටුව අරහා සුමානයක් ඇතුළත මේ සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් කරුණු කාරණා ගැන සාකච්ඡා කරලා ඒ සියලු දෙනාම එකඟ වෙන සංශෝධන ටික ඉදිරිපත් කරන්න කියලා අද තීන්දුවක් ගත්තා. තවම අවසන් තීරණයක් එළඹිලා නැහැ. අපි ඒම පිළිබඳ ඒ දෙගොල්ලොම අවසාන තීන්දුවකට ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ කියනවා සමහර කරුණු කාරණා තමයි ආණ්ඩුවේ පැත්තෙන් ආණ්ඩුව කියූපු විදියට ඉටු කරලා නැහැයි කියලා. ඒ වගේම මං හිතන්නේ ජනාධිපති මැතිවරණය එන්න තියෙනවා තව මාස 4ක් වෙන විතර වගේ කෙටි කාලයක් තියෙන්නේ. තුමන්ලා බලාපොරොත්තු නැහැ ඇති අලුත් ආණ්ඩුව යටතේම ඇමතිකම ගමු කියලා. කියන්නේ පක්ෂේ මාරු කිරීමටවත් අදහසක් තියෙනවද නැහැ? නැහැ නැහැ, පක්ෂ මාරු කරලා එහෙම මුකුත් කරන්න තුමන්ලා යන්නේ නැහැ. තුමන්ලා ඉන්න ස්ථාවරයේ ඉන්නවා. මං හිතන්නේ තුමන්ලා විශේෂයෙන්ම තව දවස් කීපයකින් ඒගොල්ලෝ දැනුම් දෙයි ඒගොල්ලන්ගේ ස්ථාවරේ මොකද්ද කියලා. මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන කාරණේ ගැන කතා කළා? නැහැ නැහැ නැහැ. මුස්ලිම් අපේක්ෂකෙක් මොකටද දිනන්න පුළුවන්ද? මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසම එක සම්දානයකට සම්දානගත වෙනවා කියලා කිව්වා. ඒක ඇත්තද? එහෙම මුස්ලිම් සම්දානයක් ගැන එහෙම නිල වශයෙන් උත් එහෙම සාකච්ඡාවක් කොහෙවත් උනේත් නැහැ. ඒ මුස්ලිම් මන්ත්‍රීවරු ඒ තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල දිගටම රැඳී සිටිනවා. ඒ රැඳී සිටිනලා පොදු ප්‍රශ්නවලදී පොදු එකඟතාවයක් උඩ සියලු දෙනාම එකට වැඩ කරනවා.
තමන් සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව ඉදිරියට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. නුවරළිය පැවති උත්සවයට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 1994 මගේ පියා ඝාතනය කරා. 1993 ප්‍රේමදාස ජනාධිපතිතුමාව ඝාතනය කරා. සජිත් මැතිතුමාටත් මටත් ඔටුනු පළ දවන්නත් සාටක දාන්නත් අපේ තාත්තලා හිටියේ නැහැ. අපි අපගේම උත්සාහයෙන් ස්වේච්ඡාවෙන් තමයි මේ තනතුරු ලබා ගත්තේ. මේ නිසා මටත් සජිත්ටත් යම්කිසි තනතුරක් ලැබිලා තියෙනවා නම් ඒ තනතුරු ලැබිලා තියෙන්නේ මේ රටේ ඉන්න දුක් විඳින ජනතාවගේ ඡන්ද බලෙන් කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. පක්ෂය ඇතුලේ අපිට තිබ්බ කැපිලි අපිට තිබ්බ අරත්තේට ඉරිසියාකම් එදා මෙන්ම අදත් තියෙනවා. නමුත් මම තමුන්නාන්සරට පැහැදිලිව කියනවා අපි දෙදෙනාගේම ගම මේ සියලුම බාධක අභියෝග තිබ්බ තමුන්නාන්සරගේ පිහිටෙන් අපි ඉදිරියට යනවා. මගේ තමුන්නාන්සර ඇහුවොත් නවීන් මේ රටේ ඇති වුණ විශාලම අහේනිය මොකද්ද? මම පැහැදිලිව කියන්නම් ඒ අහේනිය තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාටත් ගාමිණී දිසානායක මැතිතුමාටත් එකට වැඩ කරන්න බැරි වුණ එක. මේ විශාල මිනිස්සු දෙන්න එකට වැඩ කරා නම් අද UMP එකත් බලේ මේ රටත් හැදිලා ඉවරයි. එම නිසා මම තමුන්නාන්සරට ප්‍රතිඥාවක් දෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අත්වැල් බැඳගෙන සහෝදරත්වයෙන් සුසංයෝගයෙන් වැඩ කරන්න කියන එක මා තමුන්නාන්සරට මේ අවස්ථාවේ ප්‍රතිඥාවක් දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගින් නොව එක්සත් ජාතික පක්ෂය සමගින් සන්ධානගත වීමේ උවමනාවකින් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ මහතා පවසනවා. මිහින්තලේ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව අදහස් පළ කළා. මේ කතා කරන්නේ කීප සැරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා පාවා දීපු අනික් පැත්තෙන් තමන්ට ඡන්දය ලබා දීපු ඡන්දදායකයාගේ මතයට විරුද්ධව කටයුතු කරපු උදවිය. දැන් මම දැක්කා ඩිලාන් පෙරේරා මැතිතුමත් කියලා තියෙනවා මමත් ප්‍රශාන් රණසිංහ අපේ පොළොන්නරුවේ මන්ත්‍රීතුමාටත් අංක ගණිතයයි වීජ ගණිතයයි සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියලා. ඩිලාන් පෙරේරා මැතිතුමාගේ ගණිත සූත්‍රය අපි හොඳටම දන්නවා. එතුමා ගණිත සූත්‍රයෙන් අවසානයේන උත්තරේ මොකද්ද කියනත් අපි හොඳටම දන්නවා. දුරපැනීම උසපැනීම දේශපාලන වශයෙන් හොඳට පුහුණු වෙච්ච කණ්ඩායම් කියන ප්‍රශ්නවලට උත්තර දෙන්න අපි සූදානම් නැහැ. මේ රටේ බහුතර බලයක් ලබාගත්ත බහුතර කැමැත්ත තියෙන පක්ෂයකට තවත් කණ්ඩායමක් විසින් කොන්දේසි දාලා සාකච්ඡා සහ එකතු වීම කරනවට අපි කැමති නැහැ. එහෙනම් සැබවින්ම යාළගේ ඇත්ත ප්‍රතිරූපය මොකද්ද කියන එක කියන්න ඕනේ. මොකද්ද යාළගේ පරමාර්ථය? අපිට පෙනී යන්නේ මේ බහුතරයක් කතා කරන කණ්ඩායම් වල අවශ්‍යතාවය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු කිරීම. ඒකට අතලොස්සක් ක්‍රියාත්මක වෙනවා අපි දකිනවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වත්මන් රජය තරම් කිසිදු රජයක් මුදල් වැල් කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද කලවාන පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කිරිට් සපිරි දෑයක් යන තේමාව යටතේ පාසල් සිසුන් වෙත දෛනිකව උදැසන දියර කිරි පැකට්ටුවක් ලබා දීමේ ජාතික වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝද්‍ය විද්‍යාලයේදී විශේෂයෙන්ම මෙම පාසල් දරුවන් සඳහා කිරිවීදුරුවක් ලබා දීමට ගත් තීරණය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට අපේ විශේෂ ස්තුතිය කෘතවේදීත්වය පුද කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ රටේ දරුවන් වෙනුවෙන් අපේ දරුවන් උදේ ආහාර වේලක් නොගෙන තමයි ගොඩක් අය පාසල්ට යන්නේ. සමහර වෙලාවට කෑම හදලා තිබුණද නොතිබුණද පුරුද්දක් වශයෙන් දරුවෝ පාසලට යනවා මේ ආහාර ගැනීමකින් තොරව. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණයට මේ විශාල බලවත් ප්‍රශ්නයක් ලෙස අපි දැක්කා. අපි මේ සම්බන්ධයෙන් විවිධ විදේශ ආධාර අරගෙන දුෂ්කර පාසල්වලට දරුවන්ගේ ආහාර වේල ලබා දීම වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අතරතුර කිරිවීදුරුවක් ලබා දීමට ගත්ත හොඳම ක්‍රියාමාර්ගයක් තමයි අපේ රජයෙන්. අපි බෝවන රෝගවලින් අපි ඉතාමත්ම හොඳ තත්ත්වයක ඉන්නේ ලෝකේ. කොච්චර හරි දැන් සතියකට ඉස්සෙල්ලා අපිට සරම්ප රෝගෙනුත් නිදහස් වීමේ සහතිකය ජාත්‍යන්තර සහතිකය අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හම්බුණා. ඒ වගේම දැන් අපි ඉල්ලලා තියෙනවා මවගෙන් දරුවට වැළඳෙන HIV ආසාදනය. ඒකත් ඉවර. මං හිතන්නේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා අපිට ඒ සහතිකය ලැබේ. එතකොට අපිට රෝග කාරක එකක් දෙකක් තමයි ඉතුරු වෙන්නේ. නමුත් මරණවලින් 80%කට හේතුව බෝනවන රෝග. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපේ රටවලුත් විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා මේ බෝනවන රෝගවලින් මිදෙන්නට. අපි කුඩා කාලෙත් පාසල්වල කිරිවීදුරුවක් දුන්නා. ඒ කිරිවීදුරුව ලැබුණේ ඇමරිකන්
එක්සත් ජනපද ආධාර යටතේ. අපිට හොඳට මතකයි. ඒ වගේම අපේ පාසල් කාලේ අපිට මතකයි. පාසලේ දරුවන්ට අපිට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැවිදි රජයන් වලින් බනිස් ගෙඩියක් දුන්නා. අද මේ පියවර තවත් ශක්තිමත් පියවරක් අදියරක්. අපේ රටේ ජනගහණයෙන් 14%-15% විතර මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය විශේෂඥයින් වාර්තා කරනවා. රටේ ජනගහණයෙන් 15%-කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පවතිනවා නම් ඒ රටක හොඳ තත්ත්වයක් නොවේ. කිසිම රජයක් අපේ වර්තමාන රජයේ තරම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට සල්ලි වෙන් කරේ නැහැ. සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජනතාවක් ජාතියක් උගත් බුද්ධිමත් ජාතියක්. ඒ තමයි රටක ජයග්‍රහණය. යාපනය මානිපාහිදී පොලිසිය සමග ගැටුමක් ඇතිකරගත් ආවාකලි සමාජිකයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකරුවන් මල්ලාක මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. යාපනයේ මානිපායි ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහර දීමට පැමිණි ආවාකල්ලියේ පිරිසක් හා පොලිසිය අතර ඇති වූ ගැටුමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කෝපායි පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවටගෙන මානිපායි පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර තවත් සැකකරුවෙකු ඊයේ සවස මානිපායි පොලිසිය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනයේ මානිපායි ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 යන වයස්වල පසුවන්නන්. සැකකරුවන් මල්ලාක මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. යාපනයේ මානිපායි ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහර දීමට පැමිණි ආවාකලියේ පිරිසක් හා පොලිසිය අතර ගැටුමක් ඇති වුණේ පසුගිය 20 වනදායි. එහිදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මිය ගිය අතර සෙසු පිරිස පලා ගියා. මෙලෙස ජීවිතක්ෂයට පත්ුනේ යාපනයේ කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් කවිකචන් නැමැති 22 වරුදී අයෙක්. තැපැල් සේවකින් අසනීප නිවාඩු වාර්තා කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් තැපැල් වෘත්තීය සමිති පවසන්නේ සිය ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් පියවර නොගතහොත් ලබන මාසයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කළා. දිවයිනපුර තැපල් සේවකෙන් මෙලෙස අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රාමාර්ගයේ යෙදී සිටීමේ හේතුවෙන් තැපල් සේවාව ඊයේ දිනේදී බිඳ වැටී තිබුණා. කෙසේ වෙතත් ඔවුන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට පියවර ගත්තා. නමුත් තැපල් වෘත්තීය සමිති පවසන්නේ මෙතෙක් තම ගැටලු වලට නිසි විසඳුම් ලබා දීමට බලධාරීන් පියවරගෙන නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් හෙට තීරණයක් ගන්නා බව තැපල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අද දෙරණට සඳහන් කළා. අපි බලාපොරොත්තු වුණේ අද දවස තුල මේ ගැටලුවට විසඳුම් ලැබෙයි කියලා. කෙසේ වෙතත් හෙට දවසේ අපි බලාපොරොත්තු වෙනවා නැවත කාබද්ද තැපල් වෘත්තීය සමිති පෙරමුණට අදාළ සියලු සංගම් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ඊගාව පියවරට මොකද්ද අපි ක්‍රියාත්මක කරන්නේ කියන කාරණය පිළිබඳ අවසන් එකඟතාවයකට එන්නට. කෙසේ වෙතත් මේ වන විට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සහ අනෙකුත් බාහිර සංගම් සියල්ල තීන්දු කරලා තිබෙනවා අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට. ඒ සම්බන්ධයෙන් අපි දීර්ඝ ලෙස හෙට දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙහිවල එයාලයින් පාරේ මුහුදු තීරයෙන් දිවර කටයුතු සඳහා පිටත්ව ගිය දිවරින් තෙදෙනෙකු රැගත් දිවර බෝට්ටුවක් අතුරුදන්ව තිබෙනවා. එහි සිටි එක් ධීවරෙක් දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ තවත් ධීවරෙකුගේ මලසිරුර මේ වනට හමු වී තිබෙනවා. ඊයේ අලුයම 5ට පමණ මෙම ධීවර බෝට්ටුව දෙහිවල එයාලයින් පාරේ මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව තිබුණා. අනතුරට පත්වන අවස්ථාවේ එහි ධීවරින් තිදෙනෙකු සිට තිබෙනවා. මෙලෙස පිටත් වූ බෝට්ටුව දෙහිවල ගල්පරිය ආසන්නයේදී අනතුරට පත්වන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක පළ කරනවා. යන තැනම අපි කඩමත්ත කියලා කියන්නේ පාරකන් සමයේදී ගොඩාක් ප්‍රබල තැනක්. මීටර 550ක් පමණ දුරකට තමයි මේ බෝට්ටුව දැල්ලල්ලන්න ගියේ. බෝට්ටු එන්න පාරක්ු නිසා ටක් ගාලා ළමයි ගියා බෝට්ටුවක් අරන්. ගියාම එක්කෙනෙක් පීන ඉන්නවා දැකලා අරන් ආවා. අනිත් දෙන්නත් නැහැ බෝට්ටුවත් අතුරුදහන් වෙලා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ රත්මනාන දුම්රිය පොළ ආසන්නයේ මුහුදු තීරයට ගොඩගසා තිබී එක් දීවරයෙකුගේ මනසුරක් සුවකත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇත්තටම බලධාරින්ට අපි හැමදාම කිව්වා මේ කඩමත්ත හදලා දෙන්න අපිට කියලා. මේක සල්ලි පාස් වුණත් කේබල් ලයින් එකක් තියෙනවා කියලා කඩමත්ත හදන එක අතහැරලා දැම්මා. හැමදාම දීවර එක එක නැති වෙනවා. අනාගතයට දෙවිවල දීවරය නැති වෙනවා. ක්‍රීඩාවේ මූලික අරමුණ අදවන විට ගිලිහි ගොස් ඇතැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පවසනවා. කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ පැවති ක්‍රීඩා උත්සවයකදී ඔහු මේ පිළිබඳව අදහස් පළ කළා.
කන්දලිය අග්‍රබෝධි ජාතික පාසලේ ආදි අග්‍රබෝධි සිසුන් 6 වෙනිවරටත් පසුකෙදා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබුණා. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඌව වෙළස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලා රත්නසේකර මහතා මෙන්ම දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සමන අධිකාරී වසන්ති නානායක්කාර මහත්මිය ඇතුළු කීර්තිමත් ආදි සිසු සිසුවියන් රැසක් එක්ව සිටියා. අද අපේ ක්‍රීඩාව තුළින් ඒකේ මූලික අරමුණ ගිලිහිලා සල්ලිවලට තරඟෙට යට වෙලා ක්‍රීඩාවේ මූලික අරමුණ නැති වෙලා අපි අඩුම තරමේ ලංකාවට ආදර්ශයක් වෙමු. ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලයන් ඇතුළු විවිධ වෘත්තීන්හි නිරත වන විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුන් 50 දෙනෙකුට සිහිවටන පිරිනැමීමද මීට සමකාමීව සිදු කරනවා. ඉන් අනතුරුව එනබි ක්‍රිකට් තරගාවලිය මෙවර පැවතුනේ දිවා රාත්‍රී තරගාවලියක් ලෙසයි. ඒ සඳහාද විශාල පිරිසක් එක්ව සිටියා. ඓතිහාසික ජයග්‍රහණයේ සතුටයි මෙවර කිරුළ දිනාගන්නේ. තවත් පුවත් කිහිපයක් දැන්. නීති විරෝධී ආකාරයෙන් වෑන් රථයකින් එළුවන් 52 දෙනෙකු ප්‍රහාණය කරමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු සීදුව කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී සීතුව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවටගෙන තිබුණා. කුරුණෑගල නාරම්මල සිට කොළඹට මෙලෙස එම එළුවන් ප්‍රහාණය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නිවස් වල ඇති ගෘහභාණ්ඩ කොල්ල කෑමේ නිරත වූ පුද්ගලයන් 10 දෙනෙක් සමග සොරා ගන්නා ලද භාණ්ඩ රැසක් ඌව පරණගම පොලිසිය සිය බහිරිටගෙන තිබෙනවා. වෝණියාව පුලියන්කුලම් ප්‍රදේශයේ ළඟක තිබී මෝටාර් උණ්ඩ තොගයක් පුලියන්කුලම් පොලිසිය විසින් ඊයේ සොයාගෙන තිබෙනවා. වතුව මුල්ලිගොඩ ප්‍රදේශයේදී ත්‍රිරූත රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා. අනතුර සිදු වූ ආකාරය අසල නිවසක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පාස්කු ඉරිදින ප්‍රහාරයේ තෙමස් පූර්ණ නිමිත්තෙන් රත්මලානේ අපි එකමුතුව විසින් සංවිධානය කළ බද්දන් සැලක් වලව්වත්ත ප්‍රදේශයේදී පැවතුණා. ශ්‍රී ලංකා සභාපතිගේ පිල සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය මෙවන විට පීසරාවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුර පහර දෙන ශ්‍රී ලංකා සභාපතිගේ පිල මීට මොහොතකට පෙර කඩලු 7ක් දැවි ලකුණු 196ක් රැස් කරගෙන සිටියා. තරඟයේ කාසිය වාසය දුණු ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පළමුව පන්දුර පහර දීමට තීරණය කළා. දික්වැල් ලකුණු ලැබී දැවියන් විට දංශගුණ තිලක ලකුණු 26ක් රැස් කරගත්තා. රුබෙල් හුසෙන් කළු 2ක් දවා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී නිමක් ක්‍රීඩා කර ශහන් ජයසූරිය ලකුණු 56යි. ඒ සමගින් අද දින මධ්‍යන පත්‍රිකා ආශ්‍රයණි මාවට පත් වෙනවා. සුබ දවසක්.